උපත කොතැනක වුණත් වාසනාව මතු කරන පෙර පින. බුද්ධ කාලයෙත් දඹදිව රජවරුන්ගේ බාධාවක් තහනමක් නැතිව ජීවිකාව සරිකරගත් නගර සෝබිනියන් වෛශ්‍යා ස්ත්‍රීන් හිටිය. එයාලගේ පහස වින්දේ මුදල් හදල් තියෙන බලවත් රාජ කුමාරවරු සිටුවරු වගේ අය. ඒ නිසාද කොහෙද මේ කාලේ වගේ රෝග බෝ වීමක් ගැන සඳහන් වෙලා නැහැ. ලංකාවේ වුණත් ඒ වගේ සෝබනියෝ වරකට ලක්ෂ 20 25 වියදම් කරන ධනවත් කුමාරවරුන් එක්කනේ සම්බන්ධතා තියාගන්නේ. බුදුහාමුදුරුවෝ උපන් දේශයේ ඒ කාලේ පසුබිමට ගැලපෙන පැරණි බෞද්ධ සම්භාව්‍ය කෘති කීපයක් සිංහලෙන් තියෙනවා. පූජාවලිය හා දහම් සරණ එහෙම පොත් දෙකක්. මේවයේ තියෙන්නේ මනුෂ්‍යයන් ආධ්‍යාත්මික වශයෙන් හැඩගස්වන බෞද්ධ පසුබිමේ කතා. දහම් සරණ බෞද්ධ සම්භාව්‍ය ග්‍රන්ථයේ කතාවක් අනුසාරයෙන් නැවුම් අත්දැකීමක් විය හැකි මේ කතාව දැන් අහමු. කොසඹෑ නුවර රාජකුමාරවරු සිටුවරු ඇසුරු කළ අරවිදියේ සුපිරි කාන්තාවක් හිටිය. එවැනි ඇසුරකදී ඇය ගැබ්බර වුණා. ඉපදෙන දරුවා ගැහැණු දරුවෙක් වුණා නම් ඇගේ හැඟීම තිබුණේ ඇයට ඉල්ලුම අඩුවෙන වයසේදී දියණිය ඒ තත්ත්වයට පුරුදු පුහුණු කරන්න. පිරිමි දරුවෙක් ඇයට වැඩක් නැහැ. ඒ වුණත් උපන්නේ පිරිමි දරුවෙක්. ඇය දාසියක ලවා ඒ දරුවා කුණු එකතු වෙන ලොකු කුණු ගොඩකට දැම්මෙව්වා. බලු කපුටු ලන් වෙලා කුණු අවුස්සද්දි ලේ කැටි බිලිඳා නොනවත්වාම අඬන්න වුණා. ඒ කටේ සැරට බයේ සත්තු ඉවත් වුණා. ඒ නිසා දරුවාට අනතුරක් වුණේ නැහැ. කොසඹෑ නුවර මහසිටුවරිය ගැබ්බරින් හිටියට ඒ වන විටත් දරු ප්‍රසූතිය සිදුවෙලා තිබුණේ නැහැ. කුණුගොඩේ දාපු දරුවා බිහි වුණ දවසේම නස්සස්ත්‍රාචාර්යවරයෙක් රජගෙදරදී කියා තිබුණා කොසඹෑ නුවර මහසිටු තනතුර ලබන්නේ එදින උදේ ඉපදුන දරුවෙක් කියලා. මේක දැනගත්ත සිටුතුමා හොයලා බැලුවා කවුද උදේ ඉපදුන ළමයා කියලා. ඒ උපත සිදු වෙලා තිබුණේ අර වෛශ්‍යාවගෙන් බවත් පිරිමි දරුවෙකු නිසා කුණුගොඩට ගෙයින් දාපු බවත් දැනගත්තා. ඔහු වහාම දාසියකට මුදල් දෙයිලා අර දරු පැටියා සිටුමැදුරට ගෙන්වා ගත්තා. නිරන්තරයෙන්ම ගෝසාකාරීව හැඳීම නිසා ගෝසක කියලා නම තිබ්බා. මාණ්ඩින් හැඳීම නිසා බලු කපුටන්ගෙන් අනතුරක් වෙලා තිබුණේ නැහැ. එහෙම වුණේ පෙර අත්භවයක බල්ලෙක් වෙලා ඉපදිලා හිටපු දිනක කැලයක් මැදින් පසේබුදු කෙනෙක් වඩිද්දි බියකරු වනසතුන්ගෙන් ආරක්ෂා කිරීමට මාහඬින් බුරලා පසේබුදුහාමුදුරුවන්ට ආරක්ෂාව සලසල තිබුණ නිසා ඒ පිනෙන් දරුවා ආරක්ෂා වෙලා ඉඳලා තමයි දාසියක් අතේ සිටුමැදුරට එන්න ලැබුණේ. සිටුතුමා සැලසුම් කරලා තිබුණේ සිටු දේවියට ගැහැණු ළමයෙක් උපන්නොත් හදාගන්න දරුවට එයා සරණ පාවා දීලා දුව සිටු දේවිය කරන්න. උපදින්නේ පිරිමි දරුවෙක් වුණොත් හදාගන්න දරුවා උපක්‍රමශීලීව මරණයට පත් කරන විදිය සැලැස්මක් සිටුතුමාගේ හිතේ තිබුණා. වැඩි දවසක් යෑමට ඉස්සෙල්ලා
සිටුදේවිය පිරිමිදරුවෙක් ප්‍රසූත කළා. ඉතින් සිටුතුමාට ඕන වුණා හදාගත්තා සිඟිති දරුවාගේ ජීවිතය අවසන් කරන්න. නොයෙක් විදියේ උපක්‍රම යෙදුවත් පිරිමි දරුවන් දෙන්නම කොළු වයසට එනකම්ම මේක කරගන්න බැරි වුණා. දවසක් සිටුතුමා තමන්ට හිතවත් වළන් හදන තැනක අයිතිකරුට ලිපියක් ලියලා හදාගත්ත පුතා අත යැව්වා. ඒකේ තිබුණේ මේ ලිපිය රැගෙන එන කොළුවා වළන් පුච්චන මහගිනි මැලයට දාලා පිච්චිලා මැරෙන්න අරින්න කියලා. මේ දරුවා හිතාගෙන හිටියේ සිටුතුමා එයාගේ තාත්තා කියලා. ඒ ලියුමත් තරම් යද්දි ඒ වයසෙම ළමයි සෙල්ලම් කරමින් ඉන්න තැනක් පහු කරලා යන්න යද්දි සිටුතුමාගේම පුතා සෙල්ලමෙන් පෙරදිලා අර පුතාට ටිකකට සෙල්ලම් කරන්න කියලා අර ලියුම ගෙහින් දෙන්නම් කියලා බාරගත්තා. දැන් මරණයට නියම වෙලා හිටපු කුණු ගොඩෙන් ගෙනැල්ලා හදාගත්ත පුතා සෙල්ලම් කරනවා. සිටුතුමාගේ නියම පුතා ලිපිය ගිහින් දුන්නා වළන් පුච්චන පෝරණුව බාරව ඉන්න තැනැත්තට. ලිපිය කියලා තිබුණ විදියටම ඔහු ඒ දෙය කළා. සැබෑ පුතා ගිනිදැල් වලින් වැසී නොපෙනී ගියා. ගෝසක තරුණ වියට එළඹුණත් උපායෙන් ඔහු මරණයට පත් කිරීමේ අදහස සිටුතුමාගේ හිතෙන් බැහැර වුණේ නැහැ. දිනක් ඔහුට හිතවත් වෙනත් සිටුවරයෙකුට අර තරුණයා උපක්‍රමශීලීව මරා දමන ලෙස ලිපියකින් ඉල්ලීමක් කර ඒ තරුණයා අතම යැව්වා. ඒක බාර දෙන්න ගොඩක් දුර බැහැර යද්දී තරුණයා වෙහෙසට පත් වුණා. සිටු ගෙදරට ගිය හැටියේ සිටුවරයා ගෙදර නොසිටි නිසා ලිපිය පසෙකින් තියලා ඔහුට නිින්ද ගියා. සිටුතුමාගේ තරුණ දියණිය මේ ලියුම කියවලා ඒ වෙනුවට මේ ලිපිය රැගෙන එන තරුණයා හා දුවගේ සරණ බන්ධනයට මහසිටුවරයාගේ කැමැත්ත පළ කරන ලිපියක් ලැබුවා. ඒ ලිපියට අනුව තරුණයාට මේ දියණිය සරණ පාවා ගන්න ලැබුණා. මහසිටුතුමාගේ මහා බූදලයටද හිමිකම් කියමින් මහසිටු ගෙදර සිටු දේවිය බවට ඇයපත් වුණා. අර වෙසඟන ලොවට බිහි කළ කුණුගොඩේ දාලා හිටපු ළමයා සියලු උපක්‍රමවලින් ගැලවී කොසඹෑ නුවර මහසිටුවරයා බවට පත් වුණා. දහම් සරණ පැරණි සම්භාව්‍ය බෞද්ධ ග්‍රන්ථයේ මේ කතාව සවිස්තරව සඳහන්ව තිබෙනවා. පෙර කළ අකුසල කර්මයක් හේතුවෙන් මේ පින්වත් දරුවා වෙසඟනකගේ කුසේ පිළිසිඳගෙන ඇති බවත් එහි දැක්වෙනවා. ස්වභාව ධර්මයේ සදාතනික නියමයට අනුව මේ අප දකින්නේ උපත කොතැනක වුණත් වාසනාව මතුවන පෙර පින. සබ්ස්ක්‍රයිබ් කර